අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව අසභ්‍ය ලිංගික චිත්‍රපට හා පවුල් සංස්ථාව ගැනයි. සෙක්ස් යනු මෙහිදී මුලින්ම කතා කරන කරුණයි. ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්නට ආහාර පාන අවශ්‍ය වන තරමටම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමත් අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා ඒ ස්වභාව ධර්මයෙන්ම ලබා දුන්න දෙයක්. හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් වල යෙදিলা අනිත් අයට හිරිහැර කරනවා නම් ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම විකෘති විදිහටයි මට පෙනෙන්නේ. එසේ පවසන්නේ කේ හේවා විතරණයි. වසර 30ක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැකියාවක නියැලි විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය දිවි ගමනේ අධදකින් බහුල තැනැත්තියකි. පසුගිය දශකයේ පුරා සිදු වූ තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාලයේ ඔස්සේ ලිංගික දර්ශන නැරඹීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වෙනවා. සෙක්ස් යන වචනය වැඩි වශයෙන් Google සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව Google ට්‍රෙන්ඩ් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යනවා. මේ වන විට ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර පසුගිය වසර කිහිපය පුරාද ලිංගිකත්වය පිළිබඳව ලෝකයේ දෙවැනියට වැඩිම සෙවීම් සිදු කරන රට බවට පත් වී තිබෙනවා. මෙහිදී කතා කරන දෙවැනි කාරණාව තමයි නුසුදුසු ඇබ්බැහිවීම්. සැමියා අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහිවීම නිසා පවුල් ජීවිතයට බාධා එල් වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. ඒ අතරින් කාන්තාවන් තිදෙනෙකුගේ ජීවන අත්දැකීම් මෙහි ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ කිසිදු කාන්තාවක් සිය අනන්‍යතාවය හෙළි කිරීමට කැමැත්තක් පළ නොකළා. මම විවාහයට පෙර රැකියාවක් කළා. පසුව පූර්ණකාලීන ගෘහණියක් වුණා. මගේ විවාහ ජීවිතය බොහොම සුන්දර විදිහට තමයි ගත වුනේ. මම එක් තරුමාවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලේ අපි දෙන්නා අතර කායික සම්බන්ධයක් කොහෙත් නැති වුනේ නැහැ. ඊට හේතුව මට ගර්භණී කාලයේදී ඇති වුණු ගැටලුයි. කාලයත් සමග දරුවාගේ වැඩ සහ ගෙදර දොරේ වැඩත් සමග අපේ කායික සම්බන්ධයක් නැතිම තරම් වුණා. එහෙම දෙයක් ඇති වුණත් බොහොම වෙලාවට උනේ මගේ උවමනාවට විතරයි. ඒත් මට ලොකු විශේෂයක් දැනුනෙත් නැහැ. දින විදිහට කිව්වොත් වසරකට දෙපාරක් වගේ තමයි කායික සම්බන්ධතාවක් ඇති වෙන්නේ. මගේ සැමියා මහා ඇයටත් නිදි වරාගෙන ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්නවා. එයා නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනෙලා තිබුණේ. ඒත් මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වැඩියෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ පැය ගණන් එයා ඒව බලන්න පෙළඹිලා ඉන්නවා කියලා. පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළ වූ ලිපි සොයාගෙන එයාට ඒව කියවන්න සැලැස්සුවා. එයා නොදැනුවත්ව සිදුවුණු ඇබ්බැහිවීම නිසා පවුලට වෙන හානිය, අපේ ජීවිතවලට වෙන හානිය, දරුවන්ට වෙන හානිය පෙන්වලා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුණා ඒ ඇබ්බැහිවීමෙන් එයාව ගලව ගන්න. බිරිඳ හා සැමියා විදිහට කායික සම්බන්ධතාවකට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහිවීමට ලක්ුණා කියලයි මට හිතෙන්නේ. ඇය තවදුරටත් පැවසුවා. තුන්වෙනි කාරණාව තමයි ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් පවුල් සම්බන්ධතා පළුදවීම පමණක් නොව ලිංගික සෞඛ්‍ය ගැටලුවලට ගොදුරුවන තරුණයන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරන බව ප්‍රමුඛ පෙළ මනෝචිකිත්සකවරියක් වන බ්‍රිතාන්‍ය කොටින්හම් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වන ඇන්ජලා ගෙගරි පැවසුවා. අවුරුදු 18ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් ලිංගික අකර්මණ්‍යතාවයට ගොදුරු වී ඇති බව ඇය පැවසුවා. මීට වසර 10කට පෙර එවැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් කාණ්ඩවල අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ අවස්ථාවක් වූ බවත් වෛද්‍යවරිය කියා සිටියා. සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් ගැන හෙළි කළා. මගේ සැමිය මට මුණ ගැහෙනකොට එයා විදේශ රැකියාවක් කරමින් හිටියා. අපි ආදරය කරන කාලේ අන්තර්ජාලය ඔස්සේ මගේ ශරීර අවයව පෙන්වන්න කියලා මට එයා කිව්වා. ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන හිටිය නිසා මට අමුත්තක් දැනුනේ නැහැ. විවාහයෙන් පස්සේ සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන ගියා. මමත් ඌ සමග විදේශගත වුණාම ඒ තරමක් වෙනස් වුණා. විවාහ වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැම වෙලාවෙම මාව මගහරිනවා කියලා මට තේරුණා. වැඩ නිසා මහන්සි කිව්වත් නිවාඩු දවසට ඕනකමින් එළියට ගිහින් රෑ වෙලා ආපහු එන්නේ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුණා. මම තනියම රෑට අඬනවා. විදේශ රටක තට්ටු ගානක් උඩට වෙලා කරපු එකම දේ තමයි අඬන එක. ඇයි ඉතා හැඟීම් බරව සිය කතාව පැවසුවා. බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියා. එයා කායිකව එක්වෙන්න කැමති නැහැ.
නෑ. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලා මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා. නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිලා බෑ. අපි සැලසුම් කරන්න ඕනේ කියලා. මගේ කරදරයෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුණා. දරුවා ලැබුණට පස්සේ මට තේරුණා එයාට මං ගැන කිසිම හැඟීමක් නෑ කියලා. බොහෝ වෙලාවට එයා කැමති වුණේ මම දිහා බලාගෙන ඉඳලා විතර එයාගේ ලිංගික අවශ්‍යතාවය සපුරා ගන්න. බිරිඳක් විදිහට මම මේ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සාහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම් දැනෙන්නේ නැහැ. අවසානයේ මම දරුවන් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීම් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්වන්න කියලා. මම දවසක් උත්සාහ කළා බැලුවා. එතකොට එයාට හොඳටම හැඟීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුණා. එයා අන්තර්ජාලයේ සජීවී විකාශනය වන ලිංගික වීඩියෝ බලන්න පෙළඹිලා. අවුරුදු ගාණක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැඳීමක් නැහැ. දරුවා නිසා අමාරුවෙන් එකට ඉන්නවා. ඇය තවදුරටත් පැවසුවා. හතරවෙනි කාරණාව තමයි අස්වාභාවික දේ ඔළුවේ තැන්පත් වුණාම ස්වාභාවික දේෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වාභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවා. අස්වාභාවික දේ තමයි හරි දේ කියලා ඔළුවේ තැන්පත් වුණාම නිසි වයසට පැමිණි පසු ස්වාභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇතිවීමට ඉඩ තියෙනවා. ලිංගික දර්ශන නැරඹීමේදී උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ විව්‍යයට බලපානවා. ඒ අනුව මේ ඉතා සතුට දනවන දෙයක් බවට පත්වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා. සිය සැමියා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම හේතුවෙන් දික්කසාදි වීමට තීරණය කළ කාන්තාවක් සිය අත්දැකීම මෙසේ කීවා. මම ඉපදුනේ විදේශ රටක. මගේ සැමියා මට හමු වෙන්නේ ඒ රටේ අධ්‍යාපනය හදාරලා රැකියාවක් කරනකොට. එයා හරිම අහිංසක කෙනෙක්. විවාහ වෙලා කෙටි කාලයක් තුළ එයාට වෙන ප්‍රාන්තයකට මාරුවක් ලැබුණා. ඊට පස්සේ අපි දෙන්න හිටියේ දෙතැනක. සති අන්තයේ තමයි මුණ ගැහෙන්නේ. ඒ ආවත් එයා දවසම නිදියනවා. රැටත් වැටුණු ගමන් නිඳ යනවා. කාලයත් එක්ක සති අන්තයේ එන එකත් සීමා වුණා. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යනකොට සම්පූර්ණයෙන්ම එයා මගෙත් එක්ක තියෙන කායික සම්බන්ධකම් නැවැත්තුවා. ඒකට එයා හේතුවක් කියන්නේ නැහැ. මගේ ඇඟට අතක්වත් තියන්නේ නැති තැනට පත් වුණා. මම හිතුවා එයා සමලිංගිකයෙක් කියලා. ඒත් හොයලා බැලුවම එහෙම දෙයක් නැහැ. වෙන කාන්තාවක් සමග සම්බන්ධයක් තිබුණෙත් නැහැ. නමුත් තවදුරටත් සොයා බලද්දි ඔහු නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා හිටියා. මේ ගැන එයා එක්ක කතා කළාම එයා කිව්වේ හැඟීම් නැති වුණාට හිතේ ආදරය අඩු වෙලා නැහැ කියලා. අපි බොහොම තරුණ වයසේ ඉන්නේ. විවාහ වෙලා අවුරුදු 3යි. ඒ නිසා තීරණය කළා දික්කසාද වෙන්න. මේ වගේ දෙයකට ඇබ්බැහි වුණු කෙනෙක් සමග මගේ ජීවිතය නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඇයි කියා සිටියා. පස්වෙනි කාරණාව තමයි ජීවිතේම අවුල් ජාලයක් බවට පත් වෙනවා. සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්නනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා. පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ග්‍රීන් විලද්ගමුව පවසා සිටියා. ඒ ඇබ්බැහි වීම නිසා ලිගුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්‍රතිවිපාකයක් නොව පුද්ගලයෙකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්ත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනාගැනෙන අතර ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේද වෙනස් ආකාරයටයි. වෛද්‍යවරිය පවසා සිටියා. මේ අතර අසභ්‍ය නිල් චිත්‍රපට ලෝකය පුරා දරුණු ලෙස පැතිරී තිබෙන විශාල ජාවාරමක් ලෙස හඳුනාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන නීතිඥ එන්.එස්. ප්‍රනාන්දු පැවසුවා. අන්තර්ජාලයේ කාන්තාවන් වගේම පුරුෂයනුත් ප්‍රසිද්ධියේ විකිණෙන මහා අප්‍රසන්න තැනක් බවට පත් වෙලා සමාජ දේශපාලනය හා සංස්කෘතික ගැටලුවලට නිතර මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අසහනකාරී මනස පිනවන්න හිතාගෙන ලිංගික දර්ශන නරඹන්න පුරුදු වෙලා කිසිම පාලනයක් නැතුව ලිංගික අසහනෙන් පෙළෙමින් Google සෙවීමට අදාළ වචන යොදා රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනේ පෞද්ගලික ජීවිත අවුල් කරගෙන මේට පිළියම් සොයනකොට ශ්‍රී ලාංකික සමාජයෙන් මත දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි සම්පූර්ණයෙන් තහනම් කිරීම. අනෙක තමයි නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම. නීතිඥවරිය තවදුරටත් පවසා සිටියා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.